ගර්භණී භාවේ බලාපොරොත්තුවෙන් සිටින ඔයාලා අපේ මින්නෝ එඩ්මිස් YouTube channel එක අදම subscribe කරන්න. සුබ දවසක් හැමෝටම. ඔන්න මම ගොඩක් වැදගත් මාතෘකාවක් අද කතා කරන්න යන්නේ. අද මාතෘකාව තමයි ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු පියවර මොනවද කියලා. ඉතින් ඔයාලා ගොඩක් ආසාවෙන් ඉන්නේ මම මේ ගැන කතා කරනකම් ඉදිරියටම වීඩියෝ එකත් එක්ක ඉන්න. දරුවෙකුගේ ලිංග භේදය තීරණය කරන්නේ පියාගේ ශුක්‍රාණු XY වර්ණ දේහයක් දරයිද යන්න මතයි. පියාගේ Y වර්ණ දේහයක් සමග මවගේ S වර්ණ දේහයක් එකතු වීමෙන් පිරිමි දරුවෙකුද පියාගේ X වර්ණ දේහයක් සමග මවගේ S වර්ණ දේහයක් එක්වීමෙන් ගැහැණු දරුවෙකු හටගන්නවා. අපි දැන් බලමු ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවද කියලා. මේ පියවර වීඩියෝ එක ඉස්සරහදී අපි ගොඩක් විස්තරාත්මකව කතා කරනවා. දැන් අපි බලමු මේ පියවර මොනවද කියලා. අංක 1. ලිම්බ පිටවන දින නිවැරදිව හඳුනා ගැනීම. අංක 2. ලිම්බ පිටවීමට දින 2 හෝ ශේෂයෙන්ම දින 4කට පමණවත් පෙර ලිංගිකව එකතු වීම. අංක 3. ඕසප් වීම අවසන් වූ දිනයේ සිට සෑම දිනකම ලිංගිකව එකතු වන්න. අංක 4. ගැඹුරට මිනිවිද යාම ඇතුළත් ඩොගි ස්ටයිල් වැනි ලිංගික ඉරියව් වලින් වළකින්න. මේ සඳහා මිෂනරි පොසිෂන් හේවත් සහකරු ඉහලින් සිටින සහ ඔබ පහලින් සිටින ලිංගික ඉරියව්ව භාවිතා කරන්න. අංක 5. ඔබගේ යෝනි මාර්ගයේ pH අගය සොයා ගැනීමට ෆාමසියෙන් ක්ෂාරීය පරීක්ෂණ කට්ටලයක් මිලදී ගන්න. මෙහිදී යෝනි මාර්ගයේ ආම්ලික බව ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා උපකාර වෙනවා. අංක 6. කොළ පැහැති එළවලු සම්පූර්ණ ධාන්‍ය මස් රස කැවිලි ඉරිඟු බ්ලූබෙරීස් වැනි වඩාත් ආම්ලික යෝනි pH සඳහා සහාය වන ආහාර අනුභවය. දැන් මේ සඳහන් කරපු කරුණු වීඩියෝ එක ඉදිරියේදී සවිස්තරාත්මකව පැහැදිලිව ඔයාලට මම කියලා දෙන්නම්. ඉතින් ගැහණු ළමයෙකු පිළිසිඳ ගැනීමට නම් සහකරුගේ X වර්ණ දේහය සම්බන්ධිත ශුක්‍රාණුවක් ප්‍රථමයෙන් ඩිම්බයට පැමිණිය යුතු වෙනවා. X එකකට පෙර Y සම්බන්ධිත ශුක්‍රාණුව ඇතුළුවොත් පිරිමි දරුවෙකු හටගන්නවා. ඔබට ගැහණු දරුවෙකු පිළිසිඳ ගැනීමට අවශ්‍යයි නම් ලිම්බ පිටවීමට දින 2ක්. උපරිමයෙන්ම දින 4කට පෙර ඔබ ලිංගිකව එක්විය යුතුයි. යෝනි මාර්ගයේ බිත්තර සුදු වැනි පැහැදිලි ශේෂ්මනල ශ්‍රාවයක් ඇති විට ඔබ ලිංගිකව එක්වීමෙන් වැළකී සිටිය යුතුයි. මෙය ඔබට ඩිම්බයක් පිට වූ බව හඟවන ලකුණක්. මේ දිනයේදී ලිංගිකව එක්වීම ගැහණු දරුවෙකු පිළිසිඳ ගැනීමට සුදුසු නැහැ. එමෙන්ම ඩිම්බයක් පිට වී දින කිහිපයකට පසු ලිංගිකව එක්වන්නේ නම් ගැහණු දරුවෙකු පිළිසිඳ ගැනීමට අවස්ථාව තිබෙනවා. පිරිමි දරුවකු බිහිවීමට අවශ්‍ය ශුක්‍රාණු සෛල කල්ලිකුත් වී ඇති අතර කාන්තා ශුක්‍රාණු සෛල එවිට තිබිය හැකි. අපි දැන් බලමු පිරිමි ශුක්‍රාණුවල ලක්ෂණ. ඒ කියන්නේ පිරිමි දරුවකු බිහිවීමට අවශ්‍ය ශුක්‍රාණුවල ලක්ෂණ කීපයක්. අංක 1. දිඟු කල් පවතින්නේ නැහැ. හැකි ඉක්මනින් ඩිම්බයක් වෙත යාමට සහාය අවශ්‍ය වෙනවා. ආරම්භයේ විශාල ශක්තියක් දක්නට තිබෙනවා. ඔබට පිරිමි දරුවෙකු අවශ්‍යයි නම් ලිම්බ පිට වූ දිනයේදී හෝ ලිම්බ පිටවීමෙන් දින 2-3කට පසු ලිංගිකව එක්වීම කළ යුතු වෙනවා. දැන් බලමු ගැහණු ශුක්‍රාණුවල ලක්ෂණ මොනවද කියලා. මේවා සෙමින් චලනය වන අතර දිඟු කාලයක් පවතිනවා. දින 4ක් දක්වා හෝ යෝනි මාර්ගය තුළ නොමැරී ජීවත් විය හැකියි. ඩිම්බ පිටවීමට දින 3-4කට පමණ පෙර ලිංගිකව එක්විය යුතුයි. මේ කාරණය පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් වන්නට ඕන. මොකද ඔබ පළමු වරට ගර්භණී වීමට උත්සාහ කරන්නේ නම් ඔබ ඩිම්බ පිටවන දිනයේදී අනිවාර්යයෙන්ම ලිංගිකව එක්විය යුතුයි.
එසේ නොවන්නේ නම් ඔබ ගැප් නොගැනීමට හේතු වෙනවා. එමගින් පිරිමි දරුවෙකු හෝ ගැහැණු දරුවෙකු හෝ ලැබීමේ අවස්ථාව ඔබට නොලැබී යනවා. ඒ වගේම ඔබ ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට අපේක්ෂාවෙන්ම සිටිනවා නම් ඔසප් වීම අවසන් වූ දිනයේ සිටම ලිංගිකව එක් විය යුතුයි. මෙය දිගු කල් පවතින එක් ශුක්‍රාණු හේවත් ගැහැණු ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් තැන්පත් කිරීමට උපකාරී වන අතර එමගින් ඩිම්බ කෝෂවලින් ඩිම්මේ මුදා හැරීමෙන් පසු ඒ සංසේචනය කිරීමට සූදානම් වනවා. ඒ වගේම ඔබට ඩිම්බයක් පිටවන අවස්ථාවේදී හෝ ඉන්පසුව ලිංගිකව එක්වීමෙන් වැළකී යුතු වනවා. එය ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට සුදුසු නැහැ. එම නිසා ඔබ අනිවාර්යයෙන්ම ඩිම්බ පිටවීමට දින කිහිපයකට පෙර, විශේෂයෙන්ම දින 3-4කට පෙර ලිංගිකව එක්වීමෙන් සෙමින් චලනය වන එක් ශුක්‍රාණු සඳහා එය උපකාරී වෙනවා. එමගින් ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීම සිදුවනවා. ඒ වගේම තවත් කාරණයක් තමයි පිරිමි පුද්ගලයෙකුට දිනපතා ශුක්‍රාණු පිටකරන විට ගැහැණු ශුක්‍රාණු වඩාත් බහුල වන බවට මතයක් තිබෙනවා. එමෙන්ම ලිම්බයක් පිට වූ දිනයේදීම ලිංගිකව එක්වුවහොත් පිරිමි දරුවෙකු පිළිසිඳ ගැනීමේ සම්භාවිතාවය ඉතා ඉහළ බව සොයාගෙන තිබෙනවා. ඒ විතරක් නෙමේ, දිනකට ගන්නා ආහාර වේලකින් වැඩි ශක්ති ප්‍රමාණයක් ගන්නා කාන්තාවන්ට පිරිමි දරුවන් ලැබීමේ සම්භාවිතාවය වැඩි බව තහවුරු කරගෙන තිබෙනවා. එහෙම එනම් දිනකට කිලෝ ජූල් වැඩි ප්‍රමාණයක් පිරිමි දරුවන් හට ගැනීමට උපකාරී වෙනවා. එම නිසා ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමේ අවස්ථාව වැඩි කිරීමට නම් දිනකට අඩු ප්‍රමාණයක් කිලෝ ජූල් අඩු ප්‍රමාණයක් අවශ්‍ය වන බව පැහැදිලි වෙනවා. තවත් වැදගත් කාරණයක් තමයි ඔබගේ ඩිම්බ පිටවන දිනය නිශ්චිතව සොයා ගැනීමට නම් සිරුරේ උෂ්ණත්වයේ ඉහළ යාම පරීක්ෂණයකින් තහවුරු කළගත යුතු වෙනවා. ඒ උෂ්ණත්ව මානයක් යොදාගෙන කළ හැකි. නින්දේදී ඔබේ උෂ්ණත්වය ඩිම්බ පිටවීමකදී ඉහළ යන නිසා ඔබ උදෑසන පැය කිහිපයකින් දාගෙන අවදි වූ පසු ශරීරයේ උෂ්ණත්වය බැලීමෙන් නිවැරදිව උෂ්ණත්වය දැනගත හැකි. මෙහිදී ඔබගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා නම් ඔබගේ ඩිම්බයක් පිට වූ බවට එයින් තහවුරු කර ගැනීමට පුළුවන්. නමුත් ඔබගේ හෝමෝන මට්ටම මැනීමෙන්ද ඩිම්බ පිටවන දිනය ඩිම්බයක් පිට වූ බව සොයා ගැනීමට පුළුවන්. මේ සඳහා මූත්‍රා වලට වඩා කෙළවල හෝමෝන මට්ටම මැනීමකින් ක්‍රියා කරන ඩිම්බ පරීක්ෂණ කට්ටලය මගින් නිවැරදිව ඩිම්බ පිට වූ බව තහවුරු කරගත හැකි. මෙම පරීක්ෂණ කට්ටලය ඔබට ෆාමසියකින් මිලදී ගැනීමට හැකියාව තිබෙන අතර එමගින් ඔබට සාර්ථකව ඩිම්බ පිට වූ බව සොයා ගැනීමට හැකි වෙනවා. ඔබ ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට උත්සාහ කරනවා නම් ඔබ ගැඹුරට විනිවිද යන්න හේවත් ඩොග් ස්ටයිල් වැනි ඉරියව් භාවිතයෙන් ඈත් විය යුතුයි. එවිට ශුක්‍රාණු ගැබ් ගෙලට සමීපව තැම්පත් නොවන නිසා එමගින් ගැහැණු දරුවෙකු පිළිසිඳ ගැනීමට උපකාරී වන අතර ඒ සඳහා සුදුසු ඉරියව් භාවිතා කළ යුතුයි. සුදුසු ඉරියව්ව ලෙස මීට කලින් මම සඳහන් කරපු පරිදි මිෂනරි පොස්චර් නම් සහකරු ඉහලින් සිටින ඉරියව්ව වඩාත් සුදුසුයි. තවද ගැහැණු ශුක්‍රාණු වඩාත් ආම්ලික පරිසරයකට ඔරොත්තු දෙන බව තහවුරු වෙනවා. ආම්ලික pH වලට අනුග්‍රහය දෙන සමහර ආහාර වර්ග තිබෙනවා. ඉතින් ආම්ලික යෝනි pH අගයට උපකාරී වන ආහාර ලෙස කොළ පැහැති එළවලු, ධාන්‍ය සම්පූර්ණ ධාන්‍ය, මස් වර්ග, රස කැවිලි, ඉරිඟු, බ්ලූබෙරිස් වැනි දේ ගත හැකි. මේවා අනුභවනේ ඒවා ආහාරයට ගැනීම වඩාත් අවශ්‍යයි.
ඒ වගේම ඔබගේ යෝනි pH අගය සොයා බැලීමට ෆාමසියකින් ක්ෂාරීය පරීක්ෂණ කට්ටලයක්ගෙන යෝනි pH අගය මැන බැලීමටත් ඔබට හැකියාව තිබෙනවා. දැන් අපි කතා කරන්නේ ගොඩාත්ම සැලකිලිමත් විය යුතු කරුණක් ගැන. අපි දැන් බලමු ගැහණු දරුවෙකු හට ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ආහාරයට ගත යුතු සියලුම ආහාර වර්ග මොනවද කියලා. මෙහිදී අංක 1 විදිහට කොළ පැහැති එළවලු. පර්යේෂකයන් හඳුන්වා දෙන පරිදි ගැහණු දරුවෙකුට කැමැති මව්වරුන් බොහෝ ලෙස පළතුරු හා එළවලු ගැනීමෙන් වැඩි වශයෙන් එළවලු ගැනීමෙන් වැළකී යුතු වෙනවා. මේට හේතුව වන්නේ කලින් සඳහන් කර පරිදි එදිනකට ගන්න ආහාර වේලකින් වැඩි ශක්ති ප්‍රමාණයක් ආහාර ගන්න. ඒ කියන්නේ කිලෝ ජූල් වැඩි ප්‍රමාණයක් ආහාර ගන්නවා නම් පිරිමි දරුවන් හට ගැනීමට ඒ හේතු වෙනවා. ගැහණු දරුවෝ හට ගැනීම නම් අඩුවෙන් එළවලු හා පරතුරු ඊට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් ගත යුතු වෙනවා. ඒ වගේම පෝලික් අම්ලය පළමු මාස 3ේදී වැදගත් පෝෂක පදාර්ථයක් වන අතර කොළ පැහැති එළවලු ෆෝලේට් වැනි ප්‍රධාන මූලාශ්‍රයක් වෙනවා. පාන් ධාන්‍ය හා සහල් වැනි සම්පූර්ණ ධාන්‍ය, මස් වර්ග, රස කැවිලි, අතුරු පස සහ කේක්, ඇට වර්ග, බඩ ඉරිඟු, බ්ලූබෙරීස් ආහාරයට ගත යුතුම වෙනවා. කිරි, චීස්, කොළ වර්ග, යෝගට්, බෝංචි, විශේෂයෙන්ම මුහුදු ආහාර, සාඩින් සහ ටින් සැමන් වර්ග, බ්‍රොකලි, ආමඩ්, මාළු, පළතුරු සහ ධාන්‍ය වැනි මැග්නීසියම් බහුල ආහාර වැඩි වශයෙන් අනුභව කළ යුතුයි. එමෙන්ම ගැහණු දරුවෙකු පිළිසිඳ ගැනීමට උත්සාහ කරන විටදී සෝඩියම් සහ පොටෑසියම් බහුල ආහාර වර්ග අනුභව කිරීම නොකළ යුතුයි. ඒවා ලෙස ඔලිව්, බේකන්, සෑමන්, ඉස්සන්, අර්තාපල්, නිල් චීස්, පාන්, සැකසූමස්, ප්‍රේස්ටි වැනි ආහාර ගැනීමෙන් වැළකී යුතු වෙනවා. එමගින් ඒ පිරිමි දරුවෙකු හට ගැනීමට ඒවා බලපාන. මෙහිදී සැමන් ලෙස සඳහන් කරේ දුම් සැමන් කියන වර්ගය සුදුසු නැහැ. මේ වගේ සෝඩියම් සහ පොටෑසියම් බහුලව අඩංගු වෙනවා. නමුත් ඒ වෙනුවට ඔබ අනිවාර්යයෙන්ම කැල්සියම් සහ මැග්නීසියම් බහුල ආහාර අනිවාර්යයෙන්ම ගැනීම කළ යුතු වෙනවා. එමගින් ගැහණු දරුවෙකු පිළිසිඳ ගැනීමට ඒවා උපකාර වෙනවා. ඔබගේ සිරුරේ කැල්සියම් සහ මැග්නීසියම් වැනි ඛනිජ ලවණ වැඩි විට ගැහණු දරුවෙකු හට ගැනීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. මේ දෙකම අඩංගු පෝෂ්‍යදායී ආහාර වර්ග ලෙස යෝගට්, ටෝෆු, නිමිති, බ්‍රොකලි, බෝංචි, කජු, ආමන්ඩ් සහ මස් සලකන්න පුළුවන්. ඒ වගේම මිට කලින් සඳහන් කර ආහාර වර්ග සියල්ලම අනිවාර්යයෙන්ම ඔබ ආහාරයට එකතු කරගත යුතු වෙනවා. ඒ වගේ මැග්නීසියම් සහ කැල්සියම් වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඔබට ගැහණු දරුවෙකු ලබා ගැනීමට එය උපකාර වෙනවා. ගැහණු හෝ පිරිමි දරුවෙකු හට ගැනීමට කාලල බද්ධ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මේ ක්‍රමය මම ඊට පෙර සඳහන් කරලා තියෙනවා. IVF ක්‍රමය ලෙස හඳුන්වනවා. මෙහිදී ඒ වීඩියෝ එක ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. IVF ක්‍රමය ගැන මම ඔයාලට පැහැදිලිව වඩාත් හොඳ විස්තරයක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේදී ගැන වැඩි කතා කරන්න යන්නේ නැත්තේ ඒකයි. ඉතින් මෙහිදී ගැහණු හෝ පිරිමි කලලයක් අවශ්‍යතාවය මත මවගේ ගර්භාෂය තුළට බද්ධ කිරීම සිදු කරනු ලබයි. මෙය ඉතාමිට අධික වන අතර සමහර රටවල්වල නීති විරෝධී ක්‍රියාවක් ලෙස සලකනවා. ඉතින් මං හිතනවා ඔයාලට ගැහණු දරුවෙක්ට ආසාවෙන් හිටියන සියලුම කරුණු මේ වීඩියෝ එකෙන් දැනගන්නට ඇති කියලා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්නත් එපා.
අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, දිගටම මගේ channel එකත් එක්ක ඉන්න, bell icon එක click කරලා තියාගන්න. මොකද මන් දිනපතාම ගේන videos ඔයාලඟට ගෙන්න ගන්න එක ගොඩක් උදව් වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.